සමන්ත භද්‍ර ස්වාමීන් වහන්සේ බුදුදහමේ නිර්මල බව, පිරිසුදු බව, පිරිසුදු බව, දැනුම හැකියාවසලින් භාෂාව සහ කෞශල්‍යෙන් තර්කයේ සහ ඇත්ත කියලා දෙකම එකක් කියලා තමන්ගේ මනස්ගත ඒක ඇතුළට දාලා හේතු ගන්නනවා. අර බෙනිෆිට් ඔෆ් ද ඩවුට් ෂුඩ් බී ගිවන් ටු ද ඇකියුස් කියන ඒ තර්කයේ මත කොල්ලින්නාද සිල්ලා ඕන තර්කයක් බිඳිනවා. කිසිම ලෝයෙක් කෙනෙකුට සමාන කරන්න බෑ. ඒ වගේ තමයි මේ ස්වාමීන් වහන්සේත් සියලු ආමතුරුන් බයයි. මෙයාට කතා කරන්න බෑ. හැ වැත් එක කිලා. මෙයා ඔක්කොම තර්ක දාලා දිනනවා. හැබැයි තර්කය කියන්නේ ඇත්ත නෙමෙයි කියලා මතක තියාගන්න බෑ. අපිට ඔය පාඩ දාන්න එපා. නන්දිමාල්ගේ උපන්දිනේට මෙයාගේ අම්මගේ මේ ඇවිල්ලා මතකද විසුක දර්ශන ඉන්න කාන්තාව රාශියක් ආවා. මේ මෙයා කියනවා එතකොට ඒ කාන්තාව ඉතින් මම දන්නේ නෑ, මම දැක්කේ නෑ හරියටම. නමුත් එනකොට හාමුදුරනේ නේද දරදා වහන්සේ යනකොටත් අපි වෙනම දෙනව ඇඳුමක් අඳින්න. මෙතෙන්ට ඕන ගුප්පෑයමකට එන විදිහකට පුළුවන් එන්න. ඒක හරි නරකයි. මේක ගැලපෙන්නේ නෑ. වෙනම ඇඳුමක් දෙන්න ඕන. දැන් රොඩි කාන්තාව ආවලු මේ දරදා වහන්සේ වඳින්න උඩුගය නිරුවති. එහෙම ආවෙ නෑ. අමූලික බුරු රොඩි කාන්තාවට එන්න දුන්නෙත් නෑ නේද. අපිත් මෝල් වෙනවා. සවැත් නුවරට අම්‍රපාලි ආවලු මේ බුදුහම්දුරන්ගේ බණහන් ආව තමයි. ඊට පස්සේ ගණිකා සේවයේ නියතුන්නේ නැහැ. තණ්හා රති රාදලාව ඊට පස්සේ පැත්ත පලාතේකවත් ආවේ නැහැ නේද. පටාචාරාව ආවා. ආවේ ඉනකොට රිදි කඩක් දුන්න අඳින්න දෙයියනේ. මේ ෆන් දහමක් කරන්නේ මෙයා. මේ ෆන් දහමක් කරන්නේ බුදුහම්දුරේ තියෙන තිලක්ෂණේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක. ඒව අද කතා කරන්නේ නැහැ. මගේ දානට මස්මාළු වරන් වරේ නේද. මගේ මහා උජාරුවෙන් කතා කරන්නේ තුන් වේල මස්මාළු දෙනා තොපිටි ඉරිසියවද. මේක නිකන්ට දහමක් නෙමෙයි කියලා කියනවා. මේ උපසම්පදා භික්ෂුවක් කියන කතාවද නේද. මේ මේකෙන් හේතු ගන්නන්නේ මොකද? මට ගෙනත් දීපන් මගේ හරකව තොපේ හරකව හරි මරලා මං කන්නම්. හැබැයි පවක් සිදු වෙන්නේ නැහැ. තොපිනේ ගෙනත් දෙන්නේ. ගෙනත් දෙන්නේ නැසනේ මම කන්නේ. ඒ වගේ උපසම්පදා භික්ෂුවක් කිව්වහම අම්මෝ ප්‍රාතිමෝක්ෂ සීලය කිව්වහම නේද? අපි දන්නව නේද පරාජිතා සංඝාවසීස කිව්වහම ඇඟ හිරිවැටෙනවා. පරාජිතා කැඩුනොත් ගිනි කනවා වගේ. සංඝාසීස කියන්නේ දවස ගානේ අපිට කමා කරන්න පුළුවන් දෙයක්. සම්බෞලවා නානා වත්තුපුකාවේ ආපත්‍ති වාපන්නෝ තාපටි දේශිමේ පසුසුහාස සංවර ස්වාමි සාදු සුට්ටුමන්තේ කියලා ඒ කමා කරගන්න ඕනේ. ඒව කරනවද ඒව දන්නවද මන් දන්නෙත් නෑ මේ ස්වාමීන් වහන්සේ. හැබැයි දැනගත්තත් අපිට ඕන තර්කයක් දාලා යා නීති බිඳින්න දන්නවා. අපි ලැජ්ජ වෙන්න ඕන මේ වගේ ස්වාමීන් වහන්සේ කෙනෙක් ලංකාවේ ඉන්නේ ගැන. සුකරණු අසාධුණු අත්තුණු අභිතානිත තන්වේ හිතන්ත සාදුන්ත තන්වේ පරම දුක්කරං කියලා කියන්නේ මොකද? ලැජ්ජා බය කියන ධර්මතාවය තමයි තියෙන්න ඕන. මහානායක හාමුදුරුවෝට ඇවිල්ලා එක සැරයක් සමා වෙන්න කිව්වා. වාචිකව සහ ලිඛිතව කිව්වා. ආයිනම් මේ වගේ කුපාඩි වැඩ කරන්නේ නැහැ කියලා. නමුත් ආයි දැන් විද්‍යාවේදී මුලින් කිව්වේ පිටිදුවේ සිරිතම්ම කියලා. දැන් සමන්තපත්‍ර කියලා දාගෙන තිනවා. මොකද 2500කට ඉස්සෙල්ලා මේ දැන් මුනිවරයෙක් පහළුණා කියලා එයා කිව්වේ. මුලින් කිව්වේ රහත් කියලා. දැන් කියනවා බුදු වෙලායි කියලා. ඒ තේරෙන්නේ Tamange මනස්ගත බුදුදහමට දාලා මිනිසුන්ගේ මොලේ කනවා. මේ උමන්දාව කියන එක අක්කර 80ක ඉඳපත් මේක ඒකේ ස්වාමීන් වහන්සේලා ඒ වගේම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා වැඩ කරනවා. නොමිල ශ්‍රමය සූර කරනවා. ඒක වෙනම ගේම කමන්නා හොඳ වැඩේ. ගමේ පන්සල් ඉවරයි. සුපේක්ෂල ශික්ෂාගාමි මහා සංග්‍රහත්වයේ දියා බලන්නේ. අයියෝ මේක සංග්ලාස් දාලා සෝපොස් එකේ ඉන්නවා නේද? ඒක පිළිවරාගෙන එන්නේ ලස්සන්ට හැඩට රුවට ඇඳලා මම නහනවලු ෆුල් පොස් එකේ ඉන්නකොට හාමුදුරු දිහා බලන්නේ ඔලොක්කුවට බලන්නේ. මේ වගේ මේගොල්ලන්ග ප්‍රොමෝෂන් කරන්න ගෝතව දෙන්නෙක් ඉන්නවා. හරින්ද්‍ර කියලා අර දිගේ කගේ නමත් දෙන්න කවුද? ඉරාජ් කියන එක. ඒ හාල්පාරුව දෙන්න මෙහාව ප්‍රොමෝෂන් කරනවා. දැන් පිටිදුවේ සිරිතම්ම මොකද කරන්නේ? දැන් ඒසී කාමර හදලා දැන් අර ඒකේ උමන්දාවේ දැන් මගුල් ගෙවලුත් ගන්නවා. දැන් මගුල් ගෙවලුත් ගන්නවා. හෙට අනිත් දවසකට ඔගේ හනිමූන් එකක් ගනී. අපි මැරිලා උපදින්න ඉස්සෙල්ලා අනේ දේ වුණොත් අනේ සාදු කියලා අපි කියනවා. අනේ එහෙනම් ජය වේවා. සාදු.